දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 491 වැනි ටෙලිවැකිය. ටයිකෝඩ් දාගත්ත ජනපති කෙනෙකු දුප්පතුන්ට, තමන්ගෙම රටේ දුප්පතුන්ට හොඳේ හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට කිලෝ 20ක් බෙදනවා නේද? ඒකට නමකුත් දාලා තියෙනවා දුප්පතුන්ට සහල් බෙදා දීමේ ජාතික මහෝත්සවය කියලා. දුප්පතුන්ට සහල් බෙදා දීමේ ජාතික මහෝත්සවය කියලා. එක කාලෙක හාල් සේරු දෙක දුන්න පියා හිටියා. එයාටම තමයි ඉතින් අර බත් දුන්න පියා කියලාත් කිව්වේ නේද? ඊළඟට හඳෙන් හාල් ගෙනාව මැතිණියේ හිටියා. ඊළඟට ඇට අට දුන්න පියා හිටියා. ඊළඟට සමෘද්ධිය දුන්න පියා හිටියා. ඊළඟට මග නැසුම දුන් පියා හිටියා. මග නැසුම නෙමේ, මග නැගුම දුන් පියා නේද? ඊළඟට රට ගලවාගත් අප්පොච්ච හිටියා. ඇයි අර මේ පාංගෙඩිය 3:50 දුන්න නෝනා නේද? ඒ නෝනත් හිටියා. ඊළඟට කාබනික පොහොරින් රට නැගූ පියා හිටියා නේද? කාබනික පියා. හොඳේ, ඔය විදිහට මේ 6 වතාවක් විතර නේද, 6 වතාවක් විතර අගමැති තනතුර දරපු, අවුරුදු 47ක් විතර පාර්ලිමේන්තුවේ හිටපු නේද, වත්මන් ජනාධිපති තනතුර දරන රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙලා තියෙනවා මේ රටේ දුප්පතුන්ට හාල් කිලෝ 10 ගානේ බෙදන්ට නේද. මේ හාල් කිලෝ 10 ගානේ දුන්න ඔය ජාතික මහෝත්සවේදී චාමර සම්පත් උන්නේ හරි අපූරු හෙලිදරව්වක් කළා. ඔහු කියනවා ආණ්ඩුව මේ විදිහට දුප්පතුන්ට හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට හාල් කිලෝ 20ක් දෙන්න රුපියල් 6000ක් වැය කරනවලු. ඒ කියන්නේ හාල් කිලෝ 20ට රුපියල් 6000ක්. හොඳේ, හාල් කිලෝ 20ක් කියන්නේ අද බදුල්ලේ නම් රුපියල් 6000ක් විතර ගාන. දැන් අපි බලමු මේ රුපියල් 6000 හාල් කිලෝ 20ෙන් බෙදලා නේද? එහෙම බෙදුවම එක හාල් කිලෝ එකක් රුපියල් 300ක් වෙනවා. පොඩි පහේ ගාණක් එහෙම නෙමෙයි, හාල් කිලෝ එකක් රුපියල් 300යි නේද? ඔව්, එක හාල් කිලෝවක් 300ක් වෙනවා කියලා දැන් අපි උපකල්පනය කරගමුකෝ බෙදපු හැටියට. ඈ, දැන් බලමු රුපියල් 300ට තොග කොහම වුණත්, තොග අමතක කළා දාමුකෝ, සිල්ලරට තියෙන හාල් ಜಾති මොනවද කියලා. හොඳේ, කිරි සම්බා නෑ. ඒ නිසා මේ බෙදුවේ කිරි සම්බා නෙමෙයි කියන එක හොඳටම විශ්වාසයි නේද? ඒ වගේම ඉතින් කීයටවත් බාස්මති බෙදන්නෙත් නෑනේ නේද? බාස්මති ගේන්නේ සංචාරකින්ටයි මහවුන්දලටයිනේ නේද? අනික ඉතින් මේ බාස්මති කිලෝවක් රුපියල් 600ක් විතර වෙනවා. හොඳේ, දැන් බලමු මේ අද මේ වෙනකොට සහල් වෙළඳපොලේ සිල්ලර මිල ගණන්. හොඳේ, රතු සම්බා කැකුළු කිලෝවක්, රතු සම්බා කැකුළු කිලෝවක් රුපියල් 230යි. හොඳේ, සුදු කැකුළු කිලෝවක් රුපියල් 185යි. රතු කැකුළු කිලෝවක් රුපියල් 168යි. සම්බා, කිරි සම්බා නෙමෙයි, හොඳේ නිකන් සම්බා, සම්බා කිලෝවක් රුපියල් 230යි. නාඩු 199යි. දැන් අපි බලමු අර චාමර ගොයියා කියන විදිහට නේද, හාල් කිලෝ 20, හාල් කිලෝ 20ට රුපියල් 6000ක් රජේ වැය කරානේ නේද? මේ වැය කරන්නේ ඉතින් මතක තියාගන්න හරිද, මේ අපියොම හූරගෙන කන බදු සල්ලි හරිය. ඕ, ඒවා තමයි ඔය රජයේ ධන පරිත්‍යාගයක් කියලා, නැත්තම් රජයේ ප්‍රධානයන් කියලා නේද බෝඩ් එහෙම ප්‍රින්ට් කරලා බෙදන්නේ. ඒක පැත්තක තියමුකෝ. දැන් කිලෝව රුපියල් 300 ගානේ දුන්න සහල් වර්ගයේ මොකද්ද කියලා බලන්න වටිනවනේ නේද? මෙන්න මෙතනදී තමයි ඊළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ කතාවත් වැදගත් වෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා, මම කිව්වා පොඩි මෝල් හිමියන්ගෙන් වෙළඳපොළ ගානට වැඩියෙන් සල්ලි දීලා ගන්නට කියලා. වෙළඳපොළ ගානටත් වැඩියෙන් සල්ලි දීලා ගන්නට කිව්වලු. හරියටම උන්දගේ පොකට් එකෙන් වියදම් කරනවා වගේ නේද? ඈ, එතකොට ගොවියන්ටයි කුඩා මෝල් හිමියන්ටයි වැඩිපුර සල්ලි කීයක් හරි අතට ලැබෙනවලු. හරි පුදුමයි. ඒ කියන්නේ හාල් මිලදී ගත්ත කුඩා වී මෝල් හිමියෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වැඩියෙන් දුන්නයි කියලා දැනিলা අනේ අර ගොවියන්ට ගිහිල්ලා කියනවා, අපි ගත්තේ වී කිලෝ 100යි 110යි නේ, දැන් අපිට මේ වැඩිපුර මේ අපෙන් ගත්ත ජනාධිපතිතුමා නේද, ඒ නිසා මේන් ගොවියන්ට කියලා ඕන් ගොවියන්ට ගිහින් බෙදයි නේද? ආලා බලන්නකො රනිල් වික්‍රමසිංහ ජනපති කිව්ව කතාව. මේ හාල් මිල දීලා ගත්තේ විශාල මෝල් හිමියන්ගෙන් නෙමෙයි, කුඩා මෝල් හිමියන්ගෙන්. මම කිව්වේ අපි දැන් මිල දීලා ගන්නකොට වෙළඳපොලේ මිලට වඩා ටිකක් වැඩි කරලා දෙන්න. දැන් බලමු ජනපති වික්‍රමසිංහයි චාමර සම්පත්ලයි නිමල් සිරිපාරලයි කියන විදිහට එක් හාල් කිලෝකට වැඩියෙන් මේ උන්දල කීයක් ගෙවලා තියෙනවද කියලා. හරිද, මුලින්ම බලමු මාස දෙකට හාල් කිලෝ 20 ගානේ
මිලියන 2.74කට. හරිද? හාල් කිලෝ කීයක් ඕනේද කියලා නේද? මාස දෙකට හාල් කිලෝ 20යි. පුද්ගලින් සංඛ්‍යාව 2,74,000යි නේද? එතකොට එක් අයෙකුට හාල් කිලෝ 20 ගානේ හාල් කිලෝ 20 වැඩි කිරීම 2,74,000 නේද? ජාතික මහෝත්සවයට ඒ අනුව හාල් කිලෝ 4,14,80,000 ඕන වෙනවා. හොඳේ රට පුරාම බෙදන්න. දැන් බලමු නාඩු දුන්නොත් නාඩු කිලෝක සිල්ලර මිල කීයද? රුපියල් 199යි. නමුත් දැන් මේ චාමර සම්පත්ලා ආණ්ඩුව කියනද රුපියල් 300ක්නේ කිලෝ එක නේද? කොහමද එතන මාජින් එක නේද? සම්බත් දුන්නොත් කිලෝවක සිල්ලර මිල රුපියල් 230යි. හරිද? හැබැයි ආණ්ඩුවට අනුව කිලෝ එකක් රුපියල් 300යි. අපි හිතමු රතු කැකුළු සම්බ කිලෝව රුපියල් 230යි. හොඳේ. දැන් ආණ්ඩුව දීලා තියෙන්නේ කිලෝ රුපියල් 300 ගානේ. රතු කැකුළු දුන්නා නම් හොඳේ. හරිද? ඊළඟට සුදු කැකුළු කිලෝක සිල්ලර මිල කීයද? රුපියල් 185යි. ආණ්ඩුව බෙදෙන කිලෝව අපි හිතමුකෝ සුදු කැකුළු බෙදුවා කියලා. සුදු කැකුළු බෙදුවා නම් රුපියල් 300යි. හරිද? රතු කැකුළු කිලෝක සිල්ලර මිල රුපියල් 168යි. ආණ්ඩුව රතු කැකුළු බෙදුවා නම් ඒ බෙදලා තින්නේ කිලෝ එක 300 ගානේ. දැන් බලාගෙන ගියාම කිලෝව 300ට ගන්න තරම් අතිවිශේෂ හාලක් නැහැ නේද? අඩුම ගානේ කිලෝවකින් රුපියල් 100ක් 120ක් විතර අතර මුදලක් නේද? ජනපති කියන විදිහට කුඩා වීමෝල් හිමියන් සහ ගොවීන් අතර බෙදිලා ගිහිල්ලා නේද? මොන තරම් දුරදක්නා පාලකින් දප්පා මේ නේද? මතක තියාගන්නකෝ. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එන්නේ 1970දී. රනිල් වික්‍රමසිංහ එන්නේ 77දී. දිනේෂ් ගුණවර්ධන 1983දී. නිමල් සිරිපාල 89දී. බන්දුල ගුණවර්ධනත් 89දී. මේ ටික දෙනෙක්. හොඳේ, අපි මේ ටික දෙනා විතරක් අරගෙන බලමු. මේ උන්දලා පාර්ලිමේන්තුවේ විතරක් දැන් අවුරුදු 40, 45, 50 ඕන් ගෙවලා ඉවර කරන්න ළඟයි. මිනිස්සෙක් ජීවිත කාලෙන් භාගයක්, මිනිස්සෙකුගේ ජීවිත කාලෙන් භාගයක් මේ උඳලා බලේ හිටියා. එහෙම ඉඳලා තාමත් දුප්පතුන් 150,000 60ක්, හරිද? දුප්පතුන් 150,000 60ක් ඉන්න රටක හාල් කිලෝ 20 ගානේ හිඟමනට දෙන්න වෙච්චි රටක් නම් ඉතුරු වෙලා තියෙන්නේ ඔහෙලා ඇත්තටම ඇඳුම් ඇඳලද මේ හාල් බෙදන්නේ කියලා අහන්ටම වටිනවා නේද කියමින් ඕන් ටෙලිවැකිය අවසන් කරනවා.